උතුම් වූ ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ආදරණීය භාර්යාව ගුණවතී ජයසේකර මහත්මිය හා දූදරු පිරිස විසින් මෙම උතුම් වූ ධර්ම දේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අවුරුදු 85ක් ආයු වළඳා වර්ෂ 2021 අගෝස්තු මාස 20 වන දින පරලෝසපත් වූ කුඩිරිප්පුව ගල්මුරුවලිපිනේ පදිංචිව සිටි විශ්‍රාමික සමුපකාර සමිති පරීක්ෂක WM ජයසේකර මහතාගේ වියෝවෙන් තෙමසක් පූර්ණේ වීම නිමිති කොටගෙන එතුමන්ට උපහාර පිණිස එතුමාගේ භාර්යාව දූදරු පිරිස මුණුබුරු මිනිබිරියන් සහ ඥාතීන් විසින් මෙම ධර්ම දානය සිදු කරන අතර පවුලේ මියගේ ඥාතීන් පින් බලාපොරොත්තු වූ සිටිනම් ඔවුන්ටද මේ පින් අනුමෝදන්ව මතු භවයේහි උතුම් මිනිසක් බව ලබා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වායි ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දායකත්වයේ දරූ සියලු දෙනාටත් මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් පාරමිතාවක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති तंग भ्रूमि महापुरुषोति सो इद सिब्भनि मच्छगाति धर्मानुशासनावेहि सदैव अनुग्रहक दायकत्वे दरन्नावु पौलियाय प्रमुख मे मोहते धर्मदेशनावक् श्रवणे किरीम सदहा सोदानं वेन सदैवतुनि කැමති පරිදි දේශනාවක් කිරීමට ආරාධනය සහ අවසරය තිබෙන බැවින් අප විසින් අපේ දහම් පෙළවල් මගින් පැහැදිලි කරන ලබන කරුණක් සියුම්ම විග්‍රහ කරන්නට මේ අවස්ථාවක් කරගන්න කැමතියි මේ ගාථාව මම දැන් කීප වතාවක් කියලා ඇති නමුත් මේ ගාතාව මේක කිවට පැහැදිලි කරන්න එක දෙයක් නෙවෙයි. මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයයි. සූත්‍රය මජ්ජේ නමෝ සූත්‍රයයි. ඒ සඳහන් වෙනවා කොදුක නිකායේ සුත්ත නිපාතයේ තිස්සමෙත්තෙය මානවකයා පිළිබඳ ප්‍රශ්නයේදී තථාගතයන් වහන්සේ වදාළ තේමාවක් සෝබන්තේ විදිත්වාන කියන්නේ ඒක තමයි. ඔහු නැත්තම් හිතෙම අන්ත දෙක තේරුම් අරගෙන मज्जे मंता नलिपति मेद नवरे नम ओह महापुरुष आया कि नो ओह मे पंचस्कंदे ही वियमन हेम इकट की आने නැත්නම් සසරගත බන්ධනය අතන් තෘෂ්ණාව ඉක්ම ගියයි කියලා කියනවා මේක තමයි තථාගතයන් වහන්සේගේ ප්‍රකාශය මේක තමයි භික්ෂුන් වහන්සේ අතර සාකච්ඡාවට භාජනය වෙන දෙය මෙහිදී එක්තරා භික්ෂුවක් අනිකුත් භික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් කරන අදහසක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ
එවංගුත්තේ අඤතරෝ බික්ඛූ තේර බික්ඛූ යතද වෝච. මෙහෙම කිව්වයින් පස්සේ තවත් එක්තරා භික්ෂුවක් තෙරුන් වහන්සේලාට මෙහෙම වදාලා. නාමකෝ අවසෝ ඒකෝ අන්තෝ. රූපං ද්විතියෝ අන්තෝ. විඥානං මැද්දේ තණ්හා සිබ්බනි. ඔන්න වචනේ. මේ වචනේ ඉතින් මේ ලෝකේ මේ රටේ අය කොයි විදිහට ගණීද කියන්න බැහැ. නමුත් තණ්හාවම ඒ භවයාගේ ඉපදීම සඳහා අතීත පච්චුප්පන්න අනාගත වශයෙන් වියනෝ. මෙන්න මේ කාරණය පිළිබඳව නොනින් දැනගන්නේ දැකගන්නාදේ දැකගත්තේ වෙයි අභිඤ්ඤේ අභිඤ්ඤාය අභිඤ්ඤායාති පරිඤ්ඤේ පරිඤ්ඤෙයං. එහෙම වෙන්න ඕන. එහෙම වුණොත් ඉහාත්ම වශයෙන් මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන්න පුළුවන් වෙනවා කියලා පෙන්ලා තිබෙන්නේ. දැන් මේකේ මේ පරිවර්තනයේ පවා එකයි මම කිය කොහොම හිතයි දන්නේ කියලා. නාමේ ඒකාන්තයක් රූපේ දෙවනාන්තය ප්‍රතිසන්දි විඥානයේ මැද්දේ. දැන් ප්‍රතිසන්දි විඥානය කියලා කිව්වම ඒක ජීවිතේට එකතරා එන ගන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ප්‍රතිසන්දි විඥානය කියන්නේ කෙනෙක් ජීවිතය අවසන් වෙනකොට ඊළඟ මේ ප්‍රතිසන්දි සඳහා අවස්ථාව. නමුත් මේ ගාථාවේ තියෙන්නේ මජ්ජේ මන්තාන් ලිප්පති හේ මේ පංචස්කන්ද එහි සිබ්බනි සංඛ්‍යාත තුස්නා වික්මෝ යනවා. පංචස්කන්දේ තස්ත්‍රස්නාව. එතකොට පංචස්කන්දේ තුස්නාව කොහොමද ප්‍රතිසන්ද විඥාන විතරක් හරියන්නේ? පංචස්කන්දේ කියන එක ජීවිත අවසානයට විතරක් පාවිච්චි වෙන එකක් හරි එකක් නෙවෙයිනේ. අන්න ඒ අනුවයි අපි මේක හොයන්න වෙන්නේ. නාමේ ඒකාන්තයක් රූපයක් ඒකාන්තයක් වෙන්නේ කොහොමද කියලා. නමුත් පංචස්කන්ධ කියන වචනේ අපි එතෙන්ට ගන්න පුළුවනි. ටිකක් ප්‍රවේශමින් බලන්න ඕන කාරණයක්. ඔය පඬිතවැනි සූත්‍රවල නාම රූපං කියලා තියෙන්නේ මේ ඉස්සරහ තියෙන දේවල් වලට. ඉස්සරහ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස වගේ දේවල් ඒවට අපි තමයි නම් කරලා තියෙන්නේ. නිසා නම් කරපු රූප නාම රූප කියන එක. නාම රූපයයි ප්‍රසාදයයි දෙකක් දෙකක් එකතු වීමෙන් කියලා තමයි ඒක පැහැදිලි කරලා තිබෙන්නේ. රූපංච කියන පදයට රූප කිව්වහම කෙනෙකුට විවිධ අදහස් ඇති වෙන්න පුළුවන්. රූප යන ශරීරයයි, රූප යන පඨවි ආපෝ තේජෝයි ආදී වශයෙන්. නමුත් අපි මේක බලන්න ඕන අපි තුල නෙවෙයි, සමස්ත සත්ව සමූහයාගේ සසර ගමන තුල. එතකොට රූපං කියන්නේ මොකද්ද? ඒකාන්තයක්. අපි ගනිමු මේකේ තියෙනවා තණ්හා
තමයි වියන්නේ කියලා. මේ මේ නාම රූප දෙක කිසියම් බන්ධනයකට පත් කරනවා නම් පත් කරන්නේ තණ්හා කියලා. දැන් ඔබ තණ්හා කීයක් හොයන්න තියෙනවද? පළවෙනිම ගත්තොත් නම් තණ්හා විතරයි. අනතුරු එක කාම භව විභව කියලා කියනවා. ඒ ඔක්කොටමත් මේ නාමංච රූපංච තණ්හා සිබ්බනේ තියෙන්න ඕනේ. අප අනතුරු කාම තණ්හාව අපි ගන්නෙ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම නම් වූ තණ්හා හයකට. දැන් රූප තණ්හා කියන්නේ මොනවද? ශරීරයට තියෙන තණ්හාවද? එතකොට එහෙමනම් අපට තණ්හා හයක් එකවර ඉපදෙන්නේ නැති වුණාට තණ්හා උපදින්නට පුද්ගලයෙකුට ලෝකේ රූප හයක් තියෙනවා. ඒ රූප රූප ඇස උදව් කරගෙන, ශබ්ද රූප කන උදව් කරගෙන, ගන්ධ රූප නාසය උදව් කරගෙන, රස රූප දිව උදව් කරගෙන, පට්ටබ්බ රූප කය උදව් කරගෙන. කාම ලෝකෙට හෝ රූප ලෝකෙට හෝ අරූප ලෝකෙට අදාළ විදිහට ධම්ම රූප කාම ලෝකෙට එහෙම ගත්ත හැකි, රූපාවචර අරූපාවචර වෙනම ගත්ත හැකි. ඔක්කොම ධම්ම රූපනේ ඒකාන්තේ. ඒකාන්තේ එහෙනම් එක තැනකට අරන් හරියන්නේ නැහැ. ඕනෑ මොහොතක මේ ස්කන්ධ පංචකය තුළ ගන්න වෙනවා. ඒ රූපේ ආකාරය තම තමන් විසින් බාහිර දේවල් උදව්වෙන් මේ රූපයක් ප්‍රසාදය ඇති වෙනකොට රූප ආකාරය. ඉදිරියෙන් තියෙන මේ එකම රූපයක් සම්බන්ධයෙන් වුණත් යම් යම් පුද්ගලයන්ගේ ඇසට පහළ වෙන්නා වූ රූප රූපයේදී ඒකට අදාළ වේදනා සංඥා සංකාර විඥාන ඒකාකාරී වෙනවද නැද්ද? වේදනා සංඥා සංකාර කිසි විටකත් එක සමාන වෙන්නේ නැහැ. කෙනෙකුට රූපය හොඳයි, කෙනෙකුට නරකයි. කෙනෙක් එකට ඇලුම් කරනවා, කෙනෙක් එකට ගැටෙනවා. ඉතින් විචිත්‍රත්වයේ වෙනස්කම් තියෙනවා. මෙන්න මෙසේ තම තමන් විසින් මේ ස්කන්ධ පංචකයේ පරිහරණයේදී ඒක සඳහා පංචද්වාරේ නම් බාහිර ගෝචර වස්තුවක උදව්ව ලැබුණට මේ අරමුණට එන්නා වූ රූප රූපයේදී, අරමුණට එන්නා වූ ශබ්ද රූපයේදී ඒ ඒ රූපය සම්බන්ධයෙන් පුද්ගලයෙකුගේ ඇතිවෙන්නා වූ ඇලීම් ගැටීම් වල වෙනසක් තිබෙනවා. එතකොට මෙන්න මේ ඇලීම් ගැටීම් වල වෙනට සනුවගත් කල ඒ පුද්ගලයාගේ රූපයට තියෙන තණ්හාව රූප තණ්හාව, ශබ්දයට තියෙන තණ්හාව ශබ්ද තණ්හාව, ගන්ධය මේ ඔක්කම රූප. අන්න එහෙමයි ගන්න ඕන. එතකොට දොරවල් හයටම පහටම හයටම සම්බන්ධ වෙන්නා වූ රූපවලට චක්කු ලෝකේ පී රූපං සාත රූපං එත්තේ සා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති. සෝත ලෝකේ පී රූපං සාත රූපං එත්තේ සා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති. ගාන ලෝකේ කී රූපං රාපසු සාත රූපං එත්තේ සා තණ්හාය. එහෙමයි මේකේ පෙන්නලා මේ අනිත් සූත්‍රවල පෙන්නලා තියෙන්නේ. එතකොට තණ්හාව උපදිනවා නම් උපදිනවා, වාසය කරනවා නම් වාසය කරනවා. දැන් මේ තණ්හාව කිසි විටකත් දෙදෙනෙකුට එක සමාන වෙන්නේ නැහැ. උපදිනවා නම් උපදිනවා, වාසය කරනවා නම් වාසය කරනවා. මේ තමයි
සිබ්බනි නැත්තම් වියවීම සිදු වෙන ආකාරය දැන් වේදනාව කුමක් වෙනවද වේදනාව හැම විටම මේ වන විට ඔහුසින් රූපයට කරන ලද අගයන් එකතු කිරීම මත වර්තමානයේ තියෙන එකක් විඳිනවා වෙනුවට තමන් අතීතෙන් හදාගත් ආ වූ සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවන්ට අයිති ඒ ලෝභ දේශ මොහ මූලික කොටගත් දුක් වේදනාවන් හෝ එහෙම නැත්නම් ලෝභ මුල් කොටගත් සැප වේදනාවන් හෝ එහෙම නැත්නම් මොහේ මුල් කොටගත් උපේක්ෂා වේදනාවන් හෝ වේදනාව බාහිර දේ උදව්වෙන් තමන් හදාගත්ත මේ රූප ප්‍රතිබිම්බය කෙරෙහි ඇති කරගන්නා වූ ඇල්ම ගැටීම මූල් කොටගෙන විඳීම විවිධ වෙනවා අන්න එතකොට එත්තේසා තණ්හාය උපජ්ජමානෝ වේදනාවට තණ්හා කරනවා එහෙම නැත්නම් මේ වේදනාව වේදනාව යම්මාකාරයේද තණ්හා කරන්නේ සංඥාවෙන් හඳුනනවා වේදනාව යම්මාකාරයේද සංඥාවෙන් හඳුනන්නේ ඊට අනුව සංඛාරයේ තමයි අර තණ්හා ස්වභාවය වෙනස් වෙන්නේ එතකොට රූපේ ඒකාන්තයක් කියන්නේ ශරීරේ ඒකාන්තයක් කියන එක නෙවෙයි ආරම්මණේ ඒකාන්තයක් පංචස්කන්ධේ පහළ වෙන්නේ දොරවල් හයෙන් නම් අපට එතකොට රූපේකාන්තයක් ඒකට අදාළ වේදනා සංඥා සංකාර තවත් අන්තයක් වේදනා සංඥා සංකාර පිළිබඳව විඥාණයට මතයක් නැහැ සිදුවෙන ආකාරයෙන් හඳුනාගන්නේ යා එනිසා විඥානය මධ්‍යස්ථයි තමයි. එයාට මේක හරි කියන්න හරි මේක වැරදි කියන්න හරි ඕනකමක් නැහැ. නමුත් මේ රූප සහ මේ නාම තණ්හා විසින් මොකද කරන්නේ? බන්ධනයකටපත් කරනවා. දැන් එතකොට ඒක පංචස්කන්ධය වෙන්නේ නැහැ බන්ධනේදී පංච උපාදානස්කන්ධය වෙනවා. ඒක තමයි වියමන. දැන් මේක ජීවිත අවසානයේ ප්‍රතිසන්දි විඥාන විතරක් අරන් හරියනවද? මේ සසර වියමන සිදුවෙන ආකාරය. දැන් මේ තණ්හා සහගත ස්වභාවය පහත් මට්ටමකට වැටුනොත් මිනිස් ස්වභාවයේ ඉක්මවා යන සතා සතුන් භුක්ති විඳින ආකාරයේ තණ්හාවකට වැටුනොත් කාම තණ්හා කියන පැත්ත එතකොට තණ්හා විසින් මේක සසර ගමන සතර බන්ධනේ වියමින් ජීවිතය තුළ වියමින් ජීවිතෙන් එහා පැත්තට සකස් කළ ආකාරයට කායසවිදු පරම්මරණ තිරච්ඡානගතං උප්පජ්ජති දුග්ගතින් උප්පජ්ජති අර කාම දුගතියට පාර කැපුවේ පස්සේද මේ වියමනද ඔ කාමතේ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කියලා කියන්නේ කාමයන් කියන එක ලෝකෙ දෙන දෙයක් කියලා නැවත නැවත උකට කරගෙන හඳා ඒක පස්සේ ලුහු බඳින්න ගියොත් මේ සමාජයේ මේ සකස් වී තිබෙන්නේ ඒ සඳහාමයි විද්‍යාත්මක දියුණුව හෝ අයිද දියුණුව හෝ තවත් මොන හරි ගත්තාම යොදාගන්නෙත් ඒ සඳහාමයි නීතිය පිළිසරණක් සමහරට යොදාගන්නේ සඳහාමයි එය ලෝකේ තියෙන දෙයක් එයා ඊට කරගත දෙය කියලා. එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා අර මානව සමාජය තුළ දිති වෙන්නා වූ මානව දයාව සාධාරණත්වය
මා පරිණාමයෙන් දිමිති වුණා වූ අයිතිය බිඳ දාන්න. එහෙමයි කරනවා. එතකොට වුන් වැටෙනවා කාමයන් විඳීමේ පහත් තත්වයකට. මනුස්ස තත්වයට නෙමෙයි. ඒ මහත් පහත් තත්වයකට නම් ඔහු විසින් මේක මේ වීය වියවන කරනු ලැබුවේ ඒක විඥානය විසින් හඳුනා ගැනීම තුළ ජීවිත කාලයට අනුගැනීමේ අනුදමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කායස වේදෝ පරම් මරණ දුග්ගතින් උප්පජ්ජති. එතකොට අන්න ඒ සුදුසු ඒ ඉල්ලපු කාමයේ විඳින්න පුළුවන් විදිහට කකුල් හතරක් හෝ අලිගයක් හෝ දිවක් හෝ දත් දෙක දිග දත් සහිතෝ දිව දෙකක් හෝ ආදි වශයෙන් මේ අපේ සමාජයේ පවතින නීති බලපාන්නේ නැති සමාජයකට ඔහුට යන්න වෙනවා. වැපුරු ලෙස කපා ගනී වගේ තමයි. අන්න ඒ අන්ත දෙක එක් කිරීමෙන් තෘෂ්ණාව විසින් කාම තණ්හාවේ ඇලී ගැලීම තුළ කාම දුගතිය පැත්තට කයෙන් කෙනෙක් ගියේ නැති වුණාට පහතට වැටෙන හැටි අඩියට. ඒත් බව ගමන ගැලවෙන්න බැරි ගලවෙන්න තේරුම් කරලා දෙන්න බැරි බව දුගති ගාමිත්තේ. ඔහු කාමයන් මිඳින්නේ සුව පැත්තටද කාම සුඛේ පැත්තටද? අරකෙත් උපාදානය මේකෙත් උපාදානය වියමන. අරකත් පංච උපාදානස්කන්ධය මේකත් පංච උපාදානස්කන්ධය. එවිට ඉහාත්ම සංඛ්‍යාත මේ ජීවිතේ වගේම ඊළඟ එහා පැත්තටත් ඒක විඳ ගන්නට අවශ්‍ය නම් ඊට අදාළ පස් දොරක් සහිත ඔහු ඊට වඩා ඒක උසස් ආකාරයෙන් විඳින්න ගියා නම් එතකොට ඝනකයක වදයෙන් තොරව දිව්‍ය කාමයේ සඳහා තොරක්. මේ තණ්හාව විසින් කාම තණ්හා කාම දුගති කාම සුගති පැත්තට විඳින්ට යාමේදී අනාගතය සකස් වෙන. මේ අතීත අනාගත පච්චුප්පන්න මේ තුන වියවනවා කියලානේ පෙන්වන්නේ. අතීතයේ විඳගත් එකට අනුව වර්තමානය හරහා අනාගතය සකසනවා. සතන්හා විසින් තමා මේ සංසිද්ධනිය නැත්තම් සැකසීම කරනු ලබන්නේ. එතනිනුත් ඉතර ඉවර වෙන්න බෑ. එතකොට දිව්‍ය කාමයේ තුල දිරිමක් නැති වුණාට ඒක නිවීම හා සමාන වශයෙන් උන් සලකලා තියෙන බව තේරෙනවා. දෙවියන් අප මේ සක්කායෙන් මිදලා ඉන්නේ කියලා දිව්‍ය කාමයේ වින්දයි කියලා කියනවා සමහර තැන්වල. නමුත් ඒත් පංච උපාදානස්කන්ධ සක්කායෙන් නැත්තම් සිබ්බණියෙන් මිදිච්චල නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕන. මේක මහ ලොකු දෙයක් කියලා සමාජයට අඟවලා තිබුණාට අපිට පොතපත ඇඟෙව්වට මේ හොයපු පැත්තට ගිහින් තියෙන්නේ කියලා. දැන් භවිභව ගත්තාම ඊට එහාට ගියාම ඒ මොන තණ්හාවද? ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නෙමෙයි. ධම්ම තණ්හාවේ වෙන පැත්තක්. රූප ශබ්ද ගන්ධ රස ඇති වෙර නැති වෙන බැවින් ඒවත් සමග ලෝභ දේශම උපදින බැවින් ඒවා උපදින්නේ නැති වෙන්න අපි අරමුණක් හුරු කර ගන්නවා. මේ අරමුණට එකතු වීම සිත සමාධිගත වීමක් තියෙනවා. සමාධිගත වීම තුළ ඒ නිමිත්ත මුල් කොටගෙන අනික් දුක්ඛම් කටළු එන්නේ නැතුව යනවා. දැන් ඒකට ඔහු ඇලුම් කරනවා. ඒ නිවීමයි කියලා හිතාන. එතකොට භව තණ්හා රූපාචර භවයේ නිවීමයි. මට එතන හොඳයි, මම සදාකාලිකයි. නමුත් ඒකත් තණ්හාවේ වීමක් නේද? මිනිසා ඉක්ම යන විට රූපය රූපී භවතල වලට ගියාට චුත වෙනකොට ඒකත් තණ්හා දාසකමක් නැත්නම් තණ්හාවේම හොඳ පැත්තට සසරේ රඳවා තැබීමක්. තවත් එහාට යනවා.
යම් කෙනෙකුට පරිශන කරමින් ඉන්නකොට මේකනම් වෙන්න බෑ මේක අතරමඟ නතර වෙච්ච එකක් කියලා ඊටත් එහා පැත්තට අරූපාවචර සංසොන් සමාධිය හම්බ වෙනවා අනිවාර්යෙන්ම මේ වදු තත්වයකදී පෘථග්ජන පුද්ගලයෙකුට එහි තියෙනා වූ මේ සාන්ත භාවය ධර්මයේ සඳහන් කරනවා දිට්ඨ ධම්ම සුඛ විහරණය සහ සාන්ත විහරණය කියලා එය සංසොන් ස්වභාවයෙන් අර ලෝකෝත්තර සමාධියට සමානයි අවිද්‍යාව දුරු වී නැහැ කෙලෙස් යටපත් වී තිබෙනවා නමුත් ඒක එක ආයතනයක් දැන් ලෝකෝත්තර සමාධිය කියන්නේ ආයතනයක් නෙමෙයි පිහිටි හැටි දෙයක් නමුත් මේක ආයතනයක් මේ දෙක වටහා ගන්න පුළුවන් කමක් නැහැ මේ වටහා වුණා ඊට දත් එහෙම තමයි අහුණාම එතකොට ඒකිනුත් තණ්හා විපමුත්තස්සනේ මේ තණ්හා විසින් රූපී අරූපී බව දක්වා වියමනක් හම්බ වෙනවා අන්න එතකොට නම් ඒ ජීවිතේ කාතුල ස්කන්ධ පංචකේ පරිහරණය කරතුල නාමේ රූපේකාන්තයක් ඒ රූපේ තමන් වේදා හදා ගන්නා වෙන් කර ගන්නා ආකාරයට වේදනා සංඥා සංකාර නාමපත්ත ක්‍රියාත්මක වෙනවා විඥාණයට තීරණයක් නෑ මේක හරි මේක වැරදි මේක හොඳයි එහෙයි කියන්න දන්නවා මජ්ජේ කියන්නේ මං හිතන්නේ ඔය කියන ආකාරයට මේ අර තීරණයක් නැති එක නමුත් රූප තණ්හාවට අනුව වේදනා සංඥා සංකාර හට ගන්නකොට ඒ නාමපැත්ත හඳුනා ගන්නවා දැන් පංචස්කන්ධ සංඛ්‍යාත සක්කාය ඒ ආරම්මණය තුල පවතිනා වූ ඇලීම මුලාව ගැටීම තුල තණ්හාව නැමැති සිබ්බණිය නැත්තම් වීම විසින් මොකද කරන්නේ සසර ගමන වියවනෝ මේක මෙහෙම සිදුවෙන ආකාරය අර පෘථග්ජන පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙකුට තේරෙන්නේ නැහැ පඹ ගාලක පැටලුණා වගේ Taman හොයන පැත්තට හමු වෙන බව සන්නාට සම්බේ වගේ මේවත් මේ ඒසනා කියන පදෙන් ගන්නකො කාම ඒසනා භව ඒසනා එතකොට මේ දෙකේ මේ කාම ඒසනා භව ඒසනා තියෙන්නේ මේ 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 පද දෙකේ පෙන්වන්නේ කාමයේ සොයනවා භවයේ සොයනවා සන්නාට සම්බේ අනමේ අපි පැහැදිලි කරපු කරි මේ කරුණ මෙහෙම වෙන බව තේරෙනකොට එහෙනම් දැන් අවිඤ්ඤේ අවිඤ්ඤයම් පරිඤ්ඤේ පරිඤ්ඤයම් කියලා කතා කරන දැනගත යුතු දේ දැක්කද මොකක්ද මජ්ජේ බවට පත් වෙන්නේ මධ්‍යස්ත බවට පත් වෙන්නේ අන දිගු ගමනක් ඇවිත් මේ සංසාරයේදී විවිධ උත්පත්ති ලබාගෙන විවිධ පුණ්‍ය කර්මයන් ඔස්සේ අපි මිනිස්සුපතක් ලබාගෙන තිබෙනවා. ඒ මිනිස්සුපත අපට බොහෝ දිනාට වඩා පැහැදිලි කරන කරුණ පිළිබඳව ගැඹුරින් හිතා බලන්නට ගම්බීරේසු තානාටානේසු ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාව යොමු කරන්නට තරම් සසර දියුණු කරගත්ත පුරුද්දක් තියෙනවා. සමහර අයට එහෙම නැහැ. බැලු බැලමට හැමෝම මිනිසුන් වගේ මිනිස් කයවල් තිබුණාට තේරුම් ගැනීමේ හැකියාවේදී ඊට පහළ මට්ටමක මේ පිළිබඳව අහන්නවත් බැරි කම්මැලි ඉතන නිදිමත හිටන මට්ටමක ආයේ ඉන්නවා අපිට ඕවා තේරෙන්නේ නැහැ කියන්න හරි නැත්නම් කාමයන්ගේ සැප සම්පත් වලින් එහාට දෙයක් තේරෙන්නේ නැති අය ඉන්නවා එතකොට ඔවුන්ට මේ මෙත සඳහන් කළ පරිදි මේ අපි කතා කරන වචනයක් තියෙනවා අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති වලට එන්න බෑ එහෙනම් ඔහු අර අන්ත දෙක වියපු එකෙන් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධම් බවට පත් කරන පංච උපාදානස්කන්ධයෙන් काम तन्हावेन भव तन्हावेन विभव तन्हावेन जीवतावसानेदी अन्य प्रतिशांति विज्ञाने तमाय
ජීවිත කාලය තුල විවාගන ඒ ඒ විවගත් ආකාරයට භව ගමන සකස් කර ගන්නවා. දැන් භව ගමන ජීවිතයේ අවසානයේ මොහොතේ අනුගමනය කරපු එක ප්‍රතිඵලයක්ද? නැහැ. ජීවිතය තුල අනුගමනය කරනකොට අදාළ පැත්තකට ඇදීගෙන යනවා. ඔහු එසනාව මොකක්ද? එසනාව කියන්නේ සෙවීම. ලබාගත් ජීවිතය තුල සියල්ල පහත් කාමයක් සෙවීම සඳහාද? මිනිස්කත්කමට දී තිබෙනා වූ එක්කෙනෙකුට එක්කෙනෙක් ලබා දුන්නා වූ පරිණාමී අයිති ඉක්මවා යමින් නැති නීති හදාගෙන හරි අගම්මල ලියාන හරි ඒ සඳහා යොදාගත්තම ඔහුට එය මම ඒකට ලෝකෝත්තර කියලා කියන්න කැමති නෑ නමුත් ඒක ලෝකෝත්තර විමුක්ති කියලා හිතාගෙන ඒසනාව කරනවා. දැන් ජීවිත අවසානයේ දෙහෙව්වේ ජීවිතයේ දෙහෙව්වේ. මම ඔය උදාහරණයකට කතා කරනවා. මේ සිත තුල දොරටු හතරක් පහක් තියෙනවායි කියලා. මම ඔක්කොම වහලා තියෙන්නේ. අර ජලයේ පිරී යනකොට ස්වයංක්‍රීයව දොර ඇරෙන්න දොරටු හදලා තියෙන්නේ දැන්. අනිවාර්යයෙන්ම ඇදී යනකොට ඇදී යන පැත්තට දොරටු ඇරෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට මේ පහත් මට්ටමේ කාමයසනාව ඇදී යනවා තිරිසන්ගත දොරටුවට. ඊළඟ මට්ටමේ කාමයේ ඇදී යනවා මිනිසත්කමේ දොරටුවට. ඊට එහා පුඤ්ඤාන්තකමේ කාමයේ ඇදී යනවා දෙවියන්ගේ දොරටුවට. ඊට එහා අපි එකට කාම කියන්නේ නැහැ නමුත් ඒකට ඒක ඒකත් තණ්හා තමයි භව තණ්හා විභව තණ්හා ඇදී යන රූපී අරූපී බඹතල වලට මේ සේරම වියමන් නේද භවයට සංසාරයට වියමන් නේද මේ ඔක්කොම ඒ එක දොරටුකටවත් ඇදී ගිහින් ගැලවෙන්න බැරි බව අන්න අභිඤ්ඤයං අවිජානාති පරිඤ්ඤයං පරිජානාති කියන්නේ ඒකයි එහිගින් කවර කතාවද මෙහෙනුත් බොහෝ දෙනාට බැරිකොට එහෙම 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 එකක් සිදුවෙන බව තේරුම් ගත්තාම ඒ දොරටුවට ඇදී නොයන්ද තව දොරටුවක් තියෙනවා අර දොරටු ඔක්කොම පරලෝය යාමේ දොරටු පහත් ආසාවන්ගෙන් පරලෝය යාම මධ්‍යම ආසාවන්ගෙන් පරලෝය යාම කාම ලෝකේ ඉහළ ආසාවන්ගෙන් පරලෝය යාම රූපී ආසාවන්ගෙන් පරලෝය යාම රූපී අරූපී ආසාවන්ගෙන් පරලෝ යාම. දැන් මේක වැයි මේකට වියමන සිබ්බණිය කියන්නේ කියලා බලන්නකො තමන් විසින් අනුගමනීය කරන ප්‍රතිපදාවක් තුළ ස්වභාවයෙන්ම මේ පැත්තට ඇදිලා යනවා. මෙහෙම තේරෙනකොට ඇදී යන හැටි තේරෙනවා ඊට පස්සේ ඒක වැටුනහම සසරට වැටුන ඇරුනහම ගැලවෙන තැනකට වැටලා නැහැ කියලා තේරෙනවා. අපි ඉතින් මෙහෙ සිහින මාමාවා දෙවියන් වෙත ගිහින් ගැලවෙන්න පාරක් බබලෝ ගිහින් හැපෙවිදින්න පාරක් මුලා විසින් හිතේ හදාගෙන හිත සනසව ගන්නවා අපිට සැප ලැබෙයි කියලා අනන්ත සංසාරයට කතරට භවයට වැටුණ ඇරුණාම තථාගත බුදු ලෝකෙට පහළ වෙලා මිනිසුන් සඳහා දේශරි ධර්මයේ තේරුම් අරගෙන මේ සිබ්බනි සංඛ්‍යාත වියමනෙන් නිදහස් වෙන්න මිනිසා උත්සාහ කළ යුතුයි කියන එක පිළිබඳව ඒ ගැඹුරු ප්‍රඥාව කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. එතකොට දියුණු වෙන්නා වූ වෛද්‍ය විද්‍යාව හෝ තවත් විද්‍යාව හෝ තාක්ෂණ ක්‍රමයකට මිනිසාට පණින රිලවුන්ට ඉනිමං හදා දෙනවා. මේවාම විඳ ගන්නට ඇලි ගැලී සිටින්නට අනේ විදිහට මිනිස් වර්ගයා ආස්වාදයේ පිටුපස ලුහු බඳින ආස්වාදයට එහා මුකුත් එපා කියලා කියන ආස්වාදයේ මත ලබා තී තිබෙනා වූ වගකීම පැහැර හරින ආස්වාදයේ ලබන්න ගිහින් ලැබෙන ප්‍රතිඵල විනාශ කරන තැනට දියුණු කරන් තිබෙනවා. උපන් මිනිසා තවත් මිනිසකු ඉපදීමට
ඔහුට ලබා දී තිබෙන හැකියාව මේ නිසා කුහම් පිරිමි යන මේ ස්ත්‍රී පුරුෂ මේ කෛරාටිකකම සමග මේ ආස්වාද ගිජුකම සමග දිනු තාක්ෂණය යොදාගෙන තවත් මිනිසෙකු උපදින්නේ නැති තැනට කටයුතු යොදන්නට මේ සියල්ල යොදා ගන්නවා. ඒ අනාගත පරපුරට ආදරයටද තමන්ගේ ආත්මාර්ථය ඉටු කරගන්නද? අතින් වචනත් එක්කලා කියව හැකි මම කියන්නේ තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න. ඔය 1965-8 කාලේ ලංකාවේ ජනප්‍රිය වෙච්ච සංවිධාන සංගමයක් තියෙනවා අබලස් පටුමගේ තිබුණයි කියන 70 ගණන් වල නමක් තියලා තිනවා මේ තමන්ට හිමි දරු සම්පතම අහිමි කර ගන්න පුළුවන් සල්ලි කර්මයක් පිළිබඳව එතනින් එහා පැත්තට දියුණු වෙන තාක්ෂණයන් තුල මව කුසතරල දරුවෙක් හැදෙන්න දෙන්නේ නැතුව වළක්වන්න සහ හැදුනොත් ගබ්සා කරලා දාන්න දියුණු කරන් තිනවා මේ මොකටද මේ අනාගත දරු සම්පත පිළිගන්නද ඒ දරු සම්පත නැමැති බර වළක්වන අකාමයේ විඳින්නද දැන් තේරුණාද මං කියපු දේ ඒවා ලොකු දේවල් දියුණු දේවල් වශයෙන් උනාට මානසික වශයෙන් ගත් කල මේ බලන්න මේ කරන්නේ උසස් වැඩක්ද කියලා බුදු සමය තුළ මේක පාලනය කරගන්නට මේ මේකේ හිස්සසාර බවක් පෙන්වීම තුළ ඔක පස්සෙන් පන්නන්න ඕනේ නැහැ ඔච්චර මේක එකක් නෙමේ පහක් හයක් ඒ නිසා මේ අරමුණට එකතු වීම කියන අර්ථයෙන් මේක පැහැදිලි කරලා තියෙනවා ඔබ මේ අරමුණක් ලොකු කරන් ඇරුණාම ඇත්තක් නෙමෙයි කියලා රූපේ සපය කියලා එකතු වීමට දස්සන සංසග්ග කියනවා එතකොට එකතු වෙලා නැති සංසග්ග කියන්නේ එකතු වීම කියන එක ශබ්දේ සපය කියලා අරමුණට එකතු වීමට සවන සංසග්ග කියනවා නාසයට එකතු වීමට කියනවා අග්ඝාන සංසග්ග කියලා. රසයට එකතු වීමට සමුල්ලාපන සංසග්ග කියනවා. කයට එකතු වීමට කාය සංසග්ග කියනවා. දැන් මේ ඒ දරවල් හයෙම අරමුණට එකතු වීම නේද මේ පෙන්වන්නේ. ඒකට අරමුණක් තලුමැරීම තමයි මේකෙන් කරන්නේ. බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි ඒක වස්යෙන් තමන් උපදින අරමුණ නැවත උපදවාගෙන විඳින එක. ඇයි එකට කාමයට මස් කට්ටක් කියලා පෙන්වන්නේ මස් කටු වල මස් නැහැ නමුත් මස් කටුව හපන්න ගියාපහම හක්ක තුවාලලා ලේ වුණන එක රස විඳින්න පුළුවන් අන්න ඒ බඳු තත්වයක් තුළ මේවා හොයන්න ගියාපහම මේ ඒ මිනිස් සමාජයේ මිනිසත්කම ආගේ කරන්නේ නැති මිනිසත්කමෙන් පහලට වැටෙන මිනිසත්කමෙන් රූටා යන ලුණු වල රසේ නැති වෙන ලුණු බවට පත් වෙන්න දැන් ලුණු වල නම් රසේ නැති වෙන ලුණු කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නමුත් මිනිස්සුන්ගේ මනුස්සකම නැති වුණොත් මනුස්ස රූකඩ ඉතුරු වෙනවා මනුස්සකම නැති වෙනවා මනුස්ස රූපේ තියෙනවා තිරසන් මනුස්සයෝ එතකොට අර කනවයි කියලා ගෙරිමස් බෙල්ල බැඳගෙන කනවා කියන වගේ ඒ සඳහාම සියල්ල යොදා ගැනීමෙන් මොනවද මිනිස්සු හොයන්නේ? තවෝනම් ඒකට බුදු සමය ආමිස පූජාවත් යදා ගන්නවා සප සම්පත් මතු ලගන්න පුදු පූජා පවත්වන එක. ලබාගත් ජීවිතයේ මේ දේවල් තේරුම් අරගෙන මෙහි පවතිනා වූ ලාමක බව හිස්සසාර බව මේක සිතුවිල්ලකට මුවා සීමා වුණා වූ මුලාවක් බව තේරුම් අරගෙන ඒ ලෞකිකය කියලා කියන්නේ මෙසේ හටගන්න දෙයකට කියලා තේරුම් අරගෙන මේක කවදාවත් ඇති වෙන දෙයක් නෙවෙයි නැවත නැවත ගත්තත් ඉවර වෙන සිතුවිල්ලක ලෝකයක් කියලා තේරුම් අරගත්තම අනන්ත සංසාරෙත් මේක හොයන් ආවා ඒ තාක්ෂණ ඔස්සේ ඇති වුණේ නැහැ
අනන්ත සංසාරයටත් මේක හොයාන යනවා ගැලවීමක් ඇති වීමක් ඇති වෙන්නේ නැහැ මන්දයත් එහි ඔය ස්වභාවය පිළිබඳ විවෘත කරන්නෝ පැහැදිලි කරන්නෝ බුදුවරු වරුණාම තවත් කවුරුත් නෙමෙයි සමහර විට සමහර ආගම්වල නීති රීති ඒ සඳහාම නීති රීති වලින්ම සකසා දෙනවා බුදු සමයෙන් නම් ඒකට එහෙම නීති රීති සකසා දීලා නැහැ රජෙන් හෝ වෛද්‍ය විද්‍යාවනෝ නීති රීති සකසා ගන්න වරුණාම බුදු සමය තුල ඒ සඳහා සීමිත ඒක ගැඹුරින් තේරුම් ගන්නට බැරි නම් තිරසන්ගත සත්වෙක් නොවෙන්ට සීමිත බවක් ලබා දීලා තියෙනවා ඒ අර පරිණාමී අයිතිය දැන් තේරුණාද ඒකෝ අන්තෝ උබෝ අන්තේ විදිත්වාන දැන් වියොත් වියමන සසරට දැන් මෙන්න මේක තේරුම් ගත්තාම අපි අර වචන වලට ගන්නවා එතාවතාචකෝ ආසෝ බික්කු අභිඤ්ඤයං අවිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අවිජානන්තෝ පරිඤ්ඤයං පරිජානන්තෝ එතෙන්ට ඒ භික්ෂුන් වහන්සේලා අතර නම් සා භික්ෂු ගැන කතා කරන්නේ යමෙක් දැනගත යුතු දේ දැකගනීද දැකගත යුතු දේ දැකගනීද දැන ගැනීමෙන් දැක ගැනීමෙන් තමයි ඒ අනාගතය එහෙම පෙනුනහම ඉහාත්ම සංඛ්‍යාත මේ ජීවිතයේදීම වටගාමිනී දුක්ඛේ නැත්නම් අර වියමනට තිත තියන්ද අදාළ මාර්ගය ගන්න වෙන්නේ කුමක්ද මාර්ගය ඉහාත්ම වශයෙන්ම දුක් කෙලවර කරන්නේ කොහොමද මේ අන්ත දෙකට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනනේ රූමයත් නාමයත් දෙකට එන දේ මමත්වෙන් ගැනීම තුළින් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙලා අන්තයට සසර වියවනවා දැන් බුදු සමයේ උපාදානයේ මුල් කොටගත් පැවැත්මක් සහතික කරනවාද උපාදානෙන් මිදීම මුල් කොටගත් නැමැත්තක් සහතික කරනවා නැමැත්මක් සහතික කරනවාද උපාදානෙන් මිදෙන්න ඕන ජීවිත අවසානයේද උපාදානෙන් මිදෙන්න ඕන පුද්ගලික වශයෙන්ද නැ උපාදානෙන් මිදෙන්න ඕන කාම උපාදානයේද කෙනා කාමයේදී ඒ කියන්නේ කාමයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම උපාදාන කියලා පහකට බෙදෙනවා කාමයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා කියලා පහකට බෙදෙනවා ඒකේ මිදීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනනේ එතකොට විඳීමේ අවශ්‍යතාවය තුළ බව ගමන තියෙනවා එහි ආස්වාදයක් තිබෙන බැවින් සහ ආදීනව නොදන්නා බැවින් ඒක පතනවා සමාජයේ තියෙන ප්‍රශ්නේ ආස්වාදය දන්නවා නමුත් ඒකේ ආදීනව දන්නේ නැහනේ අන්න මෙතන පෙන්නනවා ආස්වාදය ආදීනව දැනගත්තොත් ඔහුට මේ ආස්වාදයේ ලොකු දෙයක් වෙන්නේ නැයින් මිදෙන්න ඕන වෙනවා කියලා. අන්න එතකොට ඒක තමයි අර අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති කියන්නේ. දැනගත යුතු දේ. කොහොිටින් ආස්වාදයේ මේ චක්ුණා රූපන් දිස්සා උප්පජ්ජසුඛං සෝමනස්සං රූපස්ස ආස්වාදෝ කියලා නම් කියලා තියෙනවා. මේ ආදීනව දුකයි කියලානේ තියෙන්නේ. අනිත්‍ය. ආදීනව අනිත්‍යලු. මට නම් එහෙම පේන්නේ නැහැ. මට පෙනෙන්නේ ආදීනව යන අයහපත් විපාකනේ එහෙනම් මේ ආස්වාදය නැවත ඉල්ලන නිසා ඒ පැත්තට බව ගමන හැදෙන එක නෙමෙයි ආදීනවය කාමයන්ගේ පහත් පැත්තට මධ්‍යම පැත්තට උසස් පැත්තට කොහින් පැත්තට ගත්තත් උපාදානයේ බව ගමන නෙමෙයි ආදීනවය එහෙ ගිහින් මිදෙන්න තැනක් නැති නිසා යම රජුරෝ කියලා දෙන්නෙත් නැහැ සක්‍ර දේවේන්ද්‍රයා කියලා දෙන්නෙත් නැහැ මහා බ්‍රහ්මයා කියලා දෙන්නෙත් නැහැ එහෙම ඉන්නවා කියන අර්ථයෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ ඒ තැන් වලට ගියාපම ලොක්කෝ ඒගොල්ලෝනේ ඊට වඩා උත්තමයක් තමයි ওই තුනටම අග්‍ර තුන් ලෝකාග්‍ර තිලෝ ගුරු ඒ උත්තමය තමයි මේක මිනිසුන්ට කියලා දෙන්නේ ජීවිතය තුළ ආස්වාදයේ පිටපසලු හුබැඳීම වෙනුවට නිස්සාරණයක්
ඒ පොඩි දෙයක් මේක අතහැර දැමීමද පෙන්වන්නේ නැත්නම් ඒ නිසා ලොකු දෙයක් ලැබෙන බවද පෙන්වන්නේ මේ ආස්වාදයට ගිජුවීමට තුළ සංසුන් බවක් අතහැරෙනවා මේ ආස්වාදයට ගිජුවීම තුළ ධර්මයට පිටුපානවා අන්න ධම්මන්තරණං ගච්ඡාමි කියලා වචන කිවට උන් ධර්මයට පිටුපාලා යන අය දැන් දේවදත්තත් බුදු වෙන්න ගිහින් ධර්මයට පිටුපාලා මොකද කරේ තමන් විශාල විපාකයක් හදාගත්තා ඔබත් මේ බුදුරෙහෙලි කරවදාලා වූ ඉදම්පි ධම්මේ රතනම් පනිතං කියන මේ ප්‍රණීත වූ ධර්මයේ තේරුම් අරගන්නේ නැතුව ඒකට පිටුපෑවොත් ඔබටත් ඒ පිටුපෑම නිසා ධර්මයට පිටුපෑමේ දඬුවම් වශයෙන් විපාකයක් සසරේ හදාගන්න වෙනවා සහ විඳින්න සහ විඳවන්න වෙනවා දැන් මේ ධර්මයට පැමිණීමට මොකද්ද කරන්න ඕනේ එතකොට මේ තණ්හා සංඛ්‍යාත සිම්බණිය තණ්හාය විප්පමි උස්සස්ස තණ්හාව කොහොමද නැති කරන්න කියලා සමහර අය අහනවා නමුත් තණ්හාව අද එකක් නෙවෙයි නොදන්න කාලේ තමන් හදාගත්ත පරණ තැනකට රැවටීමක් තණ්හා කරන්නේ මොකේද වේදනාවට වේදනාව කියන්නේ බාහිර වස්තුල තියෙන එකක්ද ඔබේ හිතේ හටගන්න විඳීමද විඳීම මොකක් නිසාද පස්ස ස්පර්ශය නිසා ස්පර්ශය කියන්නේ මේ තුනක් එකතු වීමද නෑ ඒක පරණ එකක් තමන් තේරුම් ගන්න පෙර සැපයි දුකයි උපේක්ෂා වශයෙන් තමන් විසින් හදාගත්ත නිගමනයක් ඒක පරණ දෙයක් මේ පරණ දෙයට තමයි අපි මේ නැවත නැවතත් ඇලුම් කරන්නේ ඒ පරණ දේ අරගෙන ඇලුම් කරන්න ගියාම වර්තමානය හරහා අනාගතයකුත් හැදෙනවා අන්න වියමන දැන් මොනවද අතහරින්න තියෙන්නේ තණ්හා නිරෝධයට වේදනා නිරෝධය උදව් වෙනවා. නේද වේදනා නිරෝධයට පස්ස නිරෝධය උදව් වෙනවා. මොකක්ද නිරෝධය කියන්නේ? අරමුණු හමු වෙන එක වළක්වන එකද? අන දැන් ඔබට වර්තමාන ස්කන්ධ පංචකයේ මේ අතීතයෙන් ආවොත් පංච උපාදාන ස්කන්ධය වෙලා හතර විවණ වරනවා හතර හතිපට්ඨානයක් වඩන්න වෙලාවක් නැහැ. ඔබට මේ අනාගතය හදා දෙන්න ඔබ විසින් හදාගත්ත මුලා සහගත අතීතයෙන් කියලා දැක්කනම් ඒකට එකතු නොවෙනවනම් ඒක උපන්න අකුසල් ඒකට එකතු වුණාම නූපන්න අකුසල් උපදින පාර හදා ගන්නවා එකතු වෙන්නේ නැත්නම් උපන්න අකුසල් දුරු වීම නේද යමකට එකතු වීමෙන් වැඩෙනවනම් එකතු නොවීමෙන් මොකද වෙන්නේ අර සක්‍රයාගේ ආසනේ උඩ වාඩි වුණා යකාගේ ගරුක්සල කියලා දක්වන්නේ නැතුවම පිම්බෙන්නේ නැතුව හුලම් බැහැගෙන ගියයි කියනවනේ අපි ගමු සංගෝජන සූත්‍රයෙන් කුමක්ද මේ පැරණි දරවලින් ඇවිලෙන ගින්න පිම්බලා නිවන්න කියලා තියෙනවද නිවන්න ඕන නම් අලුතෙන් දර දාන්න එපා කියලා නේද තියෙන්නේ අන්නේ වේදනාවට තණ්හා උපාදාන බව කළොත් අලුතෙන් දර දානවා හොඳයි ඒක අතෑරියොත් මේ පිළිබඳ අවබෝධයෙන් අපි මේ අතීතයේ මල දෙයකට මුලා වෙලා අනාගතය හදන්න කියලා මම දවසක් ඔය ගිසාගෞතමී කතාව ආශ්‍රයෙන් ඔය මල දරුවා කියලා පෙන්නවා ගිසාගෞතමීට දරුවෙක් මල වුණාට අපිට මේ විඳින්න ගිහින් හදාගත්ත මල අතීතයයි මල දරුවා වෙන්නේ කියලා එයත් කරගහගෙන තමා මේ සතර යන්න වෙලා තියෙන එක අතෑරියොත් සතර ගමනක් නැහැ බුදුන් වෙත යන්න පුළුවන් කියලා කිව නේද මන් දකින්නේ ඔය ආසාව නැති කිරීමෙන් කියන කාරණාවට උන සතියෝන වෙන්නේ මෙන්න මේ පරණ පිළුණු වෙච්ච දෙයට එකතු නොවෙන්න වර්තමානයේදී ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී කාම විතර්කයට ව්‍යාපාද විතර්කයට විහිංස මේවා පිළුණු වෙච්ච දේවල් ඒවට එකතු වෙලා ක්‍රියාත්මක කරන එක බාර ගැනීම අදිවාසේති නප්පජහති නවිනෝදේති බ්‍රාන්ති කරවති බහැර කිරීමට කියනවා පජහති කියලා ඉතින් එකතු වෙන්න එපා කියලානේ කියලා තියෙන්නේ අන්න අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිජානන්තෝ පරිජානන්තෝ දැන් සතිය භාවිතා කරලා
මේ භව ගමනේ ආස්වාදනීය සංසාර චක්‍රයට අහු වෙන්නේ නැතුව ධර්මයේ දිවිනක් කොටගෙන ඉන්න. ඊට වඩා උත්තරීතර සැනසීමක් බුදුන් වහන්සේ හොයාන තියෙනවා. ධර්ම දිවින කියලා, දහම කියලා. ඒ දහම සරණ කරගන්න එක මේවල් පස්සේ පන්නනට වඩා උතුම්. අරවා හැමදාමත් ඒවැ අභියෝගයන්ට මුහුණ දෙන්න ආරණ දුරන්න වැළපෙනවා. මේක එහෙම අභියෝගයක්වත් නැහැ. කවදානම් බුදුරු ධර්මයේ කිව නිර්වාණයටයි මම ලබාගත් ජීවිතය තුළ කර්මය වෙනුවට නිර්වාණය සරණ කරන ජීවත් වෙන්න කැමතියි කියලා කර්මය අතහරින්න කවදානම් කෙනෙක් තේරුම් ගනීද? අන්න එහෙමයි අපිට මේක පැහැදිලි කරන්න තිබෙන්නේ. තේරුම් ගන්න පුළුවන් වුණොත් බුදුවරුන් හොඳයි සපයි සාන්තයි කියලා උන්වහන්සේලා හොයාගත්ත ධර්මයටම සරියුත් මහරහතන් වහන්සේත් හම්බ වුණා. ආරි පරපුරටම හම්බ වුණා. ආරි පුද්ගලයින්ට හමු වෙන්න පටන් ගන්නවා. ආරි භාවයේ සම්පූර්ණ වීමේදී හමු වෙනවා. ඇයි જાතියක් දරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති සාන්ත සදාකාලික කියලා කියන්නේ කියලාවත් හිතලා බලන්නකෝ. कोई तीन अपटे दिना निर्वाणी की लखने मरण पत्ति तीन दिया कया तैर लवन दिया अनागत बुधवान लबा दिन दिया अकेलावदा लोके तिबुन लोकोत्तर लोके लोके की उत्तर दी लोकोत्तर गमन का अवसार नहीं वागे लोकोत्तर ससर गमन अवसार आई नमते हिमिकर गनी मापहास दिया මන්දයත් මේ ලෝක සැපත පස්සේ පන්නන්න සියලුම උල්පන්දන් දෙනු ලබනවා දිනුව විසින්. මේකට උල්පන්දන් දෙන කෙනෙක් නැහැ. බුදුරුන්ගේ ප්‍රඥාවලින් නුවණින්ම තේරුම් අරගෙන හැදෙන්න වෙනවා. ලෝකෝත්තරය. සලබාගත් ජීවිතය 16න් එකක් වූ ලෞකික සැප ලබා ගැනීම සඳහා කාලය දානීය සමය විද්‍යා තාක්ෂණය සියල්ල යොදාගෙන මේ අරමුණක් තලුමැරීම නම් වූ ආස්වාදයේ පිටපසට යන්න එපා. එතකොට ඒක ඒ හොයන පැත්තට කාම රූප අරූප වාත්‍රේ ගමන හමු වෙනවා. නමුත් ලෞකිකේ තහනමකුත් නැහැ. ලෞකිකයි ලෝකෝත්තරයි දෙකම වින්දුත් නරකද? දැන් බුදුරජාණන් වහන්සේලා තන් වැළඳුවා, අනිත් අය සම්බන්ධතා පැවැත්තුවා, සිවුරු පෙරෙව්වා. ඒ ලෞකික පැත්ත තිබුණේ නැද්ද? නැවතක මමත්වෙන් ගත්තේ නැතිනම් ඊට වඩා ලෝකෝත්තර සුවේ විඳින්න වාසය කළා. වාසය කළා කියන්නේ එතනින් ඉවර වුණා හැම කියන එක නෙමෙයි. ස්කන්ධ පරිණාමයෙන් පස්සේ බුදුන් නැහැ, බුදුන් ඉන්නවා. ওই වචන කතා කරන්න යන්න එපා. එතනින් එහාට ඒ උත්තර සමා උත්තර කතා කරන්න බැරි දේවල්. සාක්ෂාත්තු නිවීම තියෙනවද නැද්ද කියලා සාක්ෂාත්තුන කෙනා දන්නවා. ඔබටත් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයේ ඔස්සේ පන්නන පැන්නිල්ල කුරුල්ලෙක් අතෙන් අතට පනිනවා වගේ එකක් වගේ තේරෙනවා. නමුත් ඔබට කර්මස්ථානයක් වඩාගෙන සමාධියක් හදාගත්තොත් සමාධිය තියෙන එකක් බව තේරෙනවා. ලෞකික සමාධිය මම කියන නිකන් සංසුන් බව ධාන ස්වභාව එහෙම එකක් තියෙනවා කියලා තේරෙනවා. නමුත් ඒක වැරදි පාරෙන් ගියොත් ලෞකික එකක්. නමුත් ඒකෙන්වත් තේරුම් ගන්න මේ සිත තුල තියෙනවා. සිත තුල ඇති නිර්වාණය කියලානේ කියන්නේ. ඒකට ඉතින් හරි වැරදි ඇත නැත ওই වචන වළංගු කරන්න බෑ. ඒකයි ඒක මේ නිර්වාණය වහගෙන තිබෙනා වූ ධර්ම ධර්මයන් ටික විනාශ කිරීමෙන් ස්කම්බන හෝ සමුච්ඡේද නෙමෙයි විනාශ කිරීමෙන් නිවරණ ඉවත් වීමෙන් නෙමෙයි මහමයි. අර නිවරණ වලට ඇයිද කාරණයක් තමයි අර වර්වියමන හෙවත් මජ්ජේ මැද නොතැවරීන්ට බැරිකම නම් තේරුම් ගත්ත පුද්ගලයාට සැපයි කියලා හෝ දුකයි හෝ කියලා අල්ලා ගන්න බැරුව උපේක්ෂා සහගත වෙනකොට එහෙනම් උහුට මෙහි තිබෙන නිසා තව එහාට වියන්න ඕනකමක් නැහැ. ඉහාත්ම වශයෙන්ම ඔහු
අර හෙවීම තුලින් ඒසනාව තුලින් හොයන්නා වූ කාම භව මේ ඒසනාව වෙනුවට ඔහු බ්‍රහ්මචර්ය ඒසන හොයාගත්තා. එපමණකින් සෙවීම අවසන් වෙනවා. සියුම් නම් තමයි ගැඹුරු නම් තමයි. නමුත් සංරක්ෂණය කරලා දීලා තියෙනව නේද පොත්වල? මම කියන විදිහට නම් ගොං කරත්තෙන් නැත්නම් අස්ස කරත්තෙන් ගිය මිනිසාට වඩා වත්මන් යෝගයේ මිනිසා හුඟක් දියුණුයි. ඒ දියුණුව අර කියන ඒසනේ කාම භව ඒසනේ සඳහාම යොමු කරන්නේ නැතිව ඒ දියුණු මනස බ්‍රහ්මචර්ය ඒසනේ කළා නම් මනුස්සකමින් පිරිහුණ මිනිස් සමූහයක් හදනවා වෙනුවට මිනිසත්කමින් පිරිුණ මිනිස් සමාජයක් පිරිහුණ සහ පිරිුණ පිරිහුණ මිනිස්සු හදන්න පුළුවන් කාමයන් පස්සෙන් ගිහිල්ලා නමුත් මේ මිනිස්කමින් පිරිුණ සුවදක් හද සමාජයක් හදනකොට ඒක තුළ සාමය සාධාරණයේ සහසුහද භාවයේ රජ යනවානේ. මේ මිනිසුන්ගේ ලෝකේ සුන්දරන කරන්න ලෝකයේ දේශේ මොහේ වැඩි දියුණු කරලා පුළුවන් කියලා හිතනවද ඔබ? කරුණ තේරුම් ගන්න. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්නන්ගේ පැත්ත බහුතරයට පත් වෙනකොට සමහර අය කියනවානේ මට භව ගමනක් සසරක් ඕනෙම නැහැ කියලා. ඒකට හේතුව ඇතිනේ ඒගොල්ලන් මොකක් හරි කා ඕන නැත්නම් නිදහස් වෙන්න කාරණේට හුන්ට එන්න පුළුවන් වෙනවා. අන්න බුදුරු ගලවගන්නේ නැහැ මේක පැහැදිලි කරමින් අනුගමනීය ප්‍රතිපදාවකින් මෙතෙන් එන්න කියලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේ කියන්නේ එතකොට පිළිමේ හෝ ශරීරය නෙමෙයි මේ බුදුන් වහන්සේගේ ධම්මකාය ඔබටත් හමු වෙයි. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකටපත් වෙන්නට ලබාගත් මේ මිනිස්කම තුල මේ බුද්ධෝත්පාදය තුල සදහම් මතුවෙක මේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුරු ධර්මය ධර්මදේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැරෙහි දායකත්වය දරනු ලබන්නේ ආදරණීය භාර්යාව වන ගුණදී ජයසේකර මහත්මිය සහ දූ දරු පිරිස. අරමුණ අවුරුදු 85ක් ආයු වළඳා වර්ෂ 2021 අගෝස්තු මාස 20 දින පරලොව සැපත් වූ කුඩිරිප්පුව ගල්මුරුව පදිංචිව සිටි විශ්‍රාමික සමපකාර සමිති පරීක්ෂක ඩබ්ලිව් එම් ජයසේකර ස්වාමියාගේ පියාණන්ගේ ඥාතිවරයාගේ මහත්මාගේ වියෝවෙන් තෙමසක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන එතුමන්ට උපහාර පිණිසත් එතුමාගේ භාර්යාව දූ දරු මනුබුරු පිරියන් සහ ඥාතීන් විසින් මෙම ධර්ම දානය සිදු කරන අතර පවුලේ මියගිය ඥාතීන් පින් බලාපොරොත්තු සිටින්නම් ඔවුන්ටද මේ පින් අනුමෝදනාව අනුමෝදන්ම මතු භවයේහි උතුම් මිනිසත් බව ලබා චතුස්සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වායි ප්‍රාර්ථනා කරමු. ගෞරවනීය දේශකයන් වහන්සේටත් දායකත්ව දරූ සියලු දෙනාටත් එහාත්ම වශයෙන්ම චතුස්සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මෙම පුණ්‍ය ධර්මයේ නැත්තම් මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ පාරමිතාවක් වේවා. මට මතක් වෙනවා මේ පියාණන්ගේ අභාවයෙන් සත් දිනක් ගත වුණු මොහොතේදීත් ප්‍රඥානාලිකාව මත මේ දරුවන්ගේ මැදිහත් වීම තුළ විශේෂ ධර්ම දේශනාවක් අප විසින් කළ බව. ඔවුන්ට එදත් ඕනකම තිබෙන ධර්ම දානයක්. එහෙමනම් ඔබේ මේ යහපත් පැතුම් සඵල වේවා. බිරිඳ ධර්මවල පුරන් වශයෙන් එහාත්ම වශයෙන් ඔබ දෙන ඔබ හැම දෙනාට මේ තණ්හා සංඛ්‍යාත සිඹනිය වියමන ඒ මුලාවේ නිමාවක් නැති බව තේරුම් ගන්නට ලැබීම තුළින් 16න් එකක් වන්නා වූ ලෞකික සැපට ඉක්මා 16න් 15ක් වන්නා වූ ලෝකෝත්තර සැනසීමට හිමිකම් කියන්නට මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මය සහ අවබෝධයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්භ්‍යුත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.